සියලුම දෙනාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න අද අපි උගොල්ලෝ හැමෝම එක්ක යනවා චීනෙට. හැබැයි චීන මහා ප්‍රාකාරය ගැන හෝ චීනයේ පැන්ඩලා ගැන හරි කතා කරන්න නම් නෙමෙයි. ලෝකේ තවත් විශ්මිත නිර්මාණයක් ගැන කතා කරන්න. ඒක පාලමක්. හැබැයි මේ පාලම හදලා තියෙන්නේ වීදුරු වලින්. වීදුරු වලින් හදපු පාලම් චීනයේ භූමියක් තියෙන අතර හැබැයි මේ පාලම නම් පිටලා තිබෙන්නේ චීනයේ සැන්ජියාග්ජි ජාතික උද්‍යානයේ. හොඳයි මේ වීඩියෝ එකට යන්න කලින් ඔබ තාමත් අපිව subscribe කරලා නැතිනම් subscribe කරලා මේකට වෙන්න කියලා මතක් කරනවා. ඒ අතරම මේ වීඩියෝ එක තවත් කෙනෙකුට බලන්න share කරන්න කියලාත් ඉල්ලා සිටින අතරේ වීඩියෝව හොඳයි කියලා හිතනවා නම් පහලින් තියෙන comment section එකේ comment එකක් දාන්න අමතක කරන්නට එපා. හොඳයි අපි එහෙනම් යමු අද දවසේ වීඩියෝ එකට. මේ පාලම ගැන කතා කරන්න කලින් පාලම පිහිටි මේ සුන්දර උද්‍යානය ගැන අපි පොඩ්ඩක් හොයලා බලමු. චීනයේ හුනාන් ප්‍රාන්තයේ උතුරු දෙසට වන්නට මේ අපූර්ව උද්‍යානය පිහිටලා තිබෙනවා. ඔබට ඇවටර් සිනමා පටේ මතක නම් එහි ඇති දැවැන්ත පසුතලවලට මූලාශ්‍ර සපයලා තියෙන්නේ මේ උද්‍යානය. උද්‍යානය තුල පිහිටි ස්වභාවික කඳු දෙකක් යාකරන පරිදි මෙම පාලම ඉදි කරලා තිබෙනවා. එහි ආසන්න වශයෙන් දිග මීටර 430ක් වන අතර පළල මීටර 6ක් වන පරිදි ඉදි කරලා තිබෙනවා. පාලම මත විලාසිතා ප්‍රදර්ශන පවා පැවැත්විය හැකි පරිදි සකස් කර තිබෙන අතර එහි මැදට වන්නට ත්‍රාසජනක ක්‍රීඩාවක් වන බංගි පැනුම් කළ හැකි තැනක්ද ඉංජිනේරුවන් විසින් නිර්මාණය කරලා තියෙනවා. එම බංගි පැනුම් ලොව උසම පැනුමක් ලෙසටද හඳුන්වන්න පුළුවන්. මේ පාලම වානේ රාමුවකින් සහ තද සුළං සහ භූමිකම්පාවලට ඔරොත්තු දිය හැකි මෘදු වීදුරු පුරු 99ක් භාවිතයෙන් ඉදි කරලා තිබෙනවා. මෙම පාලම පැයට කිලෝමීටර් 100ක සුළඟකට වත් ඔරොත්තු දෙන ආකාරයෙන් ශක්තිමත් විදිහට නිමවා තිබීමත් විශේෂත්වයක්. මේ පාලම මත එක් වරකට පුද්ගලයන් 800 දෙනෙකුට පමණ රැඳී සිටීමේ හැකියාව පවතිනවා. ලෝකයේ කතාබහට ලක්වුණු මෙම පාලම නිර්මාණය කරන්නේ ඊශ්‍රායල් ජාතික ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන හයිම් ඩොටාන් විසින්. ඔහුගේ සැලසුම අනුව පාලම නිර්මාණය නම් ලෙහෙසි පහසු කටයුත්තක් වුණේ නැහැ. එය වෙනුවෙන් ඉංජිනේරුවන්ට ඉතා වෙහසක් දැරීමට සිද්ධ වුණා. මේ පාලම මූලික වශයෙන් චීනයේ නිර්මාණය කරනු ලබන්නේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන්. පාලම මුල්වරට 2016 අගෝස්තු 20 වෙනිදාට විවෘත කරන අතර එදින සිට දින 13කට පසුව නැවත පාලමව සදවන්න සිද්ධ වුණා. ඒට හේතු වී තිබුණේ එම පාලමට දරාගත නොහැකි තරම් සංචාරකයන් ප්‍රමාණයක්ගේ පැමිණීමයි. පාලන අධිකාරී විසින් දිනකට ඇස්තමේන්තු කර තිබුණේ සංචාරකයන් 8000ක ප්‍රමාණයකට පාලම නැරඹීමට අවස්ථාව උදා කර දීමයි. නමුත් ඒ දිනවල දිනකට 80000කට අධික සංචාරකයන් ප්‍රමාණයක් පැමිණ තිබුණා. මේ සීරු නරඹන්නන්ට පාලමේ විනිවිද පෙනෙන වීදුරු තට්ටුව හරහා මිටියාවතේ දර්ශනීය දසුන් භුක්ති විඳි හැකි අතර එමගින් වාතයේ ඇවිදීමක් වැනි ස්වභාවික තත්ත්වයක් උදා කර ගැනීමේ හැකියාවත් ලැබුණා. 2018 වර්ෂයේදී හීරෝ වොක් නමින් නව ආකර්ෂණයක් පාලමට එකතු කරන ලද අතර සංචාරකීන්ට පාලමේ වීදුරු වලින් ආවරණයේ නොවූ කොටසක ගමන් කිරීමේ අවස්ථාවත් උදා කර දුන්නා. ශාන්ජියාජී වීදුරු පාලම මත ඇවිදීම ත්‍රාසජනක සහ අද්විතීය අත්දැකීමක් විය හැකි බැවින් සංචාරකීන් වීදුරු තට්ටුව හරහා පහත ස්වභාවික පරිසරය දැකගැනීමේ හැකියාවත් ලැබිලා තිබෙනවා. බොහෝ සංචාරකීන්ට පාලම මත ඇවිදීමේදී කරකැවිල්ලක් එහෙමත් නැත්නම් සමහරෙකුට ප්‍රීතියක් දැනෙන බවත් සඳහන් කරනවා. තවද මෙම් පාලමේ නරඹන්නන්ගේ අත්දැකීම් වැඩි දියුණු කිරීම සඳහා LED විදුලි පහන් සහ ශබ්ද ප්‍රයෝග වැනි විශේෂ ප්‍රයෝග සහිතව නිර්මාණය කිරීමත් විශේෂත්වයක්. සමහරක් සංචාරකයන්ට එය ත්‍රාසජනක හෝ විස්මයජනක වෙන්න පුළුවන්. නමුත් බොහෝ දෙනෙකුට මෙය බියක් දැනෙන අත්දැකීමක් වෙනවා කියන එක නොඅනුමානයි. ඔබත් කෙදිනක හෝ චීනයේ සංචාරය කරන්නේ නම් මෙම පාලමේ ත්‍රාසජනක අත්දැකීම් ලබා ගැනීමට අමතක නොකරන මෙන් ඉල්ලා සිටිනවා. අද දවසේ අපි මෙතක් වේලා කතා කළේ චීනයේ සැන්ජියාග්ජි එල්.එන. වීදුරු පාලම් පිළිබඳව.
අද දවසේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අපේ channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම දකුණු පැත්තේ තියෙන bell notification එක all කරලා තියාගන්න කියලා මතක් කරනවා. හොඳයි. අපි තවත් දවසක මෙවැනිම සුන්දර වීඩියෝ එකකින් ඔබ හමු වීමට බලාපොරොත්තු වන අතර අද දවසට ඔබෙන් සමු ගන්නවා. ඔබ සැමටම සුබ දවසක්.